අයිබෝන් සංකරණ හා සංයෝජනය කියන ඒකකයෙන් සස් පෙළ සම්භාවිතා ප්‍රශ්නයේ කොටසක් වශයෙන් ලැබෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයේ සඳහා වෙනම ප්‍රශ්න එකක් හෝ දෙකක් ලැබෙනවා. ඒ නිසා සම්පූර්ණ විභාගිත ලකුණු 6ක් වගේ ප්‍රමාණයක් මේ සංකර්ම සංයෝජන කියන පාඩමේ ඔබට තියෙනවා. සංඛ්‍යාන් ඉගෙන ගන්න සිසුන්ට විතරක් නෙවෙයි සංයුක්ත ගණිතය ඉගෙන ගන්න ගණිතාංශයේ සිසුන්ට විවිධ වෘත්තීය විභාග කරන චාට සීමා සිම් ඒටි වගේ වෘත්තීය විභාග කරන හැම විභාග පද්ධතියකම මේ සංකර්ණ සංයෝජන පාඩමතිය හැමෝටම මේක උදව් වේවි. හරි බලමු එහෙනම් අපි මූලික වශයෙන්ම මේට මේ සංකර්ණ සංයෝජන වල ඔබ ඉගෙන ගත යුතු මූලිකම කොටස් ටිකක් තියෙනවා. අපි ඒ ටික මුලින්ම බලමු මොනවාද මේ කොටස් ටික කියලා. මූලිකම කොටස් ටික. මුලින්ම මේ සංකර්ණ සංයෝජන ඉගෙන ගැනීමට පෙර දැනගත යුතු මාතෘකාවක් තියෙනවා. ඒ තමයි විශේෂිත අංකන ක්‍රමය. ඒ තමයි ක්‍රමාරෝපිත කියන අංකන ක්‍රමය. ඔබ දැනගත යුතුම අංකන ක්‍රමය. සාමාන්‍යයෙන් ඔයා උදා පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ විවිධ අංකන. මුලින්ම ඔයා පූර්ණ සංඛ්‍යා ඉගෙන ගත්තා. බිංදුව පූර්ණ සංඛ්‍යා ඉගෙන ගත්තා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 කියලා මේ ගණන සංඛ්‍යා ටික ඔයා මූලික වශයෙන් ඉගෙනගෙන මේවෙන් තව සංඛ්‍යා හදනවා. 465 සංඛ්‍යා හදනවා. ඊට පස්සෙ වෙන ටික කාලයක් ගිහිල්ලා ඔයා ඉගෙන ගත්තා භාග සංඛ්‍යා. මොනවාම භාග, තත්ත්‍ය භාග, ඒ කියන්නේ නියම භාග, ඊළඟට විෂම භාග, ඊළඟට මිශ්‍ර සංඛ්‍යා. හරි, අන්න ඒ විදිහට මිශ්‍ර භාග කියලා තියෙනවා. මේ විදිහට ඔයා භාග වර්ගයන් ඉගෙන ගත්තා. තව චුට්ටක් ඔයා යහට ගියාම මෙන්න මේ වගේ ඉලක්කම් පිළිබඳ මේ ඔයා ඉගෙන ගත්තා. ඒතර මෙයා ඔපි 4 2 කියන්නේ ඔයා ඉගෙන ගත්ත 4 ගුණ කිරීම 4 16. 3 4 කියන්නේ 3 4 2 මේ බලය කියලා කියනවා. 3 4 බලය කියනවා. ඒ කියන්නේ බලනං වනවා 4 5. 3 කියන එක බලනං වනවා 4 5. 3 3 9, 9 3 27, 24 3 81. ඔයා මූලික වශයෙන්ම ඔයා මෙන්න මේ පද්ධති ගැන ඔයා ඉගෙන ගත්තා. ඊට අමතරව ඔයා ඉගෙන ගත්ත තව විශේෂිත පද්ධතියක්, ඒ තමයි වර්ගමූල කියන එක. වර්ගමූල 9 කියන්නේ 3යි, වර්ගමූල 100 කියන්නේ 10යි. වර්ගමූලය ගැන ඉගෙන ගන්න. එතකොට ඔයා මේ වර්ගමූලය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්නකොට චුට්ටක් ඈතට ගියොත් මෙහෙම තිබුණොත් එහෙම 5 මේකේ තේරුම 5 භාගෙවෙනි දර්ශක. මේක ඇතුලේ මෙහෙම තිබුණොත් මේකේ තේරුම 5 3 1 වෙනි දර්ශකය. මෙහෙම තිබුණොත් ඒකේ තේරුම 8 ගුණ කිරීම 5 3 1 වෙනි දර්ශකය. ඔකයි ඔකේ තේරුම. එතකොට නිකන් අපි සංකේමින මෙහෙම තිබුණොත් 3 5, හරි මේ වගේ. එතකොට 3 1 වෙන්නේ. හැබැයි ඔය 3 කියන ඉලක්කම, මේ 3 කියන ඉලක්කම මෙන්න මේ වගේ තැනක තිබුණා. 3 ඔහොම. එතකොට ඒකේ තේරුම 3 ගුණ කිරීම මේ මූලයේ ඔහොම තියෙනවා. 5 භාගෙවෙනි මූලය. එතකොට ඔයා මෙන්න මේ දැන් හොඳට මතක තියාගන්න ඕන. මෙන්න මේක දැනගන්න ඕන විශේෂයෙන්ම මේ මේවයි මොනවද ඇත්තටම කියවෙන්නේ කියන එක ඔයාට තියෙනවා. ඉතින් මේව පිළිබඳව ඔයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් දැන් ඔයා උසස් පෙළට ඇවිල්ලා තියෙන්නේ. උසස් පෙළදී විශේෂිත අංකනයක් ඔයා ඉගෙන ගන්න. මේකේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා.
ඕනෑම වර්ගමූලයක් ඇතුළේ ඕනෑම වර්ගමූලයක් ඇතුළේ ඍණ සංඛ්‍යාවක් තිබුණොත් ඍණ 4 මේකේ උත්තරේ අතාත්විකයි. මේක උත්තරයක් නෑ. තාත්විකයි. මේක ඇතුළේ ධන 4 තිබුණොත් උත්තරේ තාත්විකයි. දෙකයි. නම් ඍණ සංඛ්‍යාවක මූලය අපිට හොයන්න බෑ. ඒක මේ මෙහි පිට පවතින්නේ. හොඳට මතක තියාගත යුතු විශේෂිත කාරණාවක්. මේ ගණිතය ඉගෙන ගැනීමේදී මූලික දැනුමක් වශයෙන් ඒක මෙහෙම මතක තියාගන්න ඕනේ දෙයක්. දැන් එහෙනම් අපි බලමු දැන් මොනවාද? භාගවලට ටිකෙන් ටික, වර්ගවලට ටිකෙන් ටික, වර්ගමූලයට. තව විශේෂිත ඔයාට තියෙන අංකනය, ඒකේ නම ක්‍රමාරෝපිත. ඒකේ නම මේ ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත කියල ඒකට අපි කියන්නේ. ක්‍රමාරෝපිත කියන නාමය තමයි අපි ඒකට දෙන්නේ. මොකද්ද මේ ක්‍රමාරෝපිත කියන්නේ? ඒගොල්ල කියනවා ධන පූර්ණ සංඛ්‍යා. ඒගොල්ල කියන දේ බලන්න. ඒගොල්ල කියනවා ධන පූර්ණ සංඛ්‍යා 1 සිට n දක්වා සියලුම ධන සංඛ්‍යාවල ගුණිතේ ක්‍රමාරෝපිත n ලෙස අර්ථ දක්වනවා. ක්‍රමාරෝපිත n මෙලෙස ලියන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රමාරෝපිත n කියන එක ඔයාලට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම n ලියලා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඕක මෙහෙමත් ලියන්න පුළුවන්. ඕ මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන්. ක්‍රමාරෝපිතේ. ඉතින් මේකේ තේරුම ක්‍රමාරෝපිතේ. ඉතින් ක්‍රමාරෝපිත n කියන එකේ අපි මේ ක්‍රමාරෝපිත n කියන එක අපි ලිව්වොත් මේකේ තේරුම මේකේ මූලිකම තේරුම වෙන්නේ n කියන එකනගෙන් පටන්ගෙන අඩු වෙමින් යනවා. කොහොම අඩු වෙමින් මෙහෙම යනවා. ಗುಣ කරන් ගිහිල්ලා ගිහිල්ලා එක දක්වා ಗುಣ කරනවා. ඕක තමයි මේකේ ක්‍රමාරෝපිත n කියන එකේ උත්තරේ. ක්‍රමාරෝපිත n කියන එකේ උත්තරේ ඕනෝක. එතකොට අපිට යම් විදියකින් කිව්වොත් ක්‍රමාරෝපිත 3 ගන්න කියලා. ක්‍රමාරෝපිත 3. ඒක තේරුම n වල ඉඳන් 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණ ධන සංඛ්‍යාවල ගුණිතය. අපි ගන්නතර මේකේ ධන සංඛ්‍යා තමයි 2 3 මුලින්ම අරගන්න. 2 ගන්න. 1 ගන්න. ඒතරේ 6. කමාරෝපිත 5 ඔයාට આવොත් 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම, 1. උත්තරේ 5 4 20යි, 20 3 60යි, 60 2 120යි. ඕක තමයි කමාරෝපිත වල සුළු කිරීම අරගන්න. අපිට සාමාන්‍යයෙන් 3. ඔයාට යම් ආකාරයක සුළු කිරීමක් එනවා. ක්‍රමාරෝපිත බිංදුව කොහොම ලියන්න පුළුවන්? එහෙනම් උත්තරේ 1යි. ක්‍රමාරෝපිත බිංදුව උත්තරේ 1යි. එතකොට ඔයාට ක්‍රමාරෝපිත 9 ඔයාට ක්‍රමාරෝපිත 9 වගේ එකක් ආව ක්‍රමාරෝපිත 9. 9 8 7 ගුණ කරලා 6 5 4 3 2 1. රන් නමරකට 72යි. ඒ විදිහට සුළු කරන් ගියාම ඔයාට එන උත්තරයක් 36යි 28යි 80. ගෙදරින් සුළු කරලා බලන්න ඔය. ඒ උත්තරේ එනවා. ඊට මේ ක්‍රමාරෝපිතලි තව විශේෂ දෙයක් තියෙනවා. ඔයාට කියනවා ක්‍රමාරෝපිත 12 බෙදන්න කියලා ක්‍රමාරෝපිත 8. ඒකට ඒකේ තේරුම 12 වැඩි 9 11 වැඩි 10 වැඩි 9. මට 8න් නතර කරන්න පුළුවන් මේ. නතර කරා මේ විදියට එනවා. ක්‍රමාරෝපිතට මෙතන එන්නේ. මෙයාට මෙයක් කැපෙනවා. එහෙම සුළු කරන්න පුළුවන් පුතේ. අපිට ගැටලුවක් නැහැ. ඊට පස්සේ උත්තරයට එනවා. මේක සුළු කරාම එනවා 1111880. ඔන්න ඔහම උත්තරයක් වැටේ.
ප්‍රමාරෝපිත කියන්නේ යමක එම සංඛ්‍යාවේ ඉඳන් එක දක්වා සංඛ්‍යාවල ගුණිතය. ඒක තමයි ප්‍රමාරෝපිත කියලා අපි අර්ථකථනය කරන්නේ. එහෙනම් දැන් ඔයා මේ ප්‍රමාරෝපිතේ මූලික සිද්ධාන්තය දන්නවා. අපි චුට්ටක් කමු ප්‍රමාරෝපිත වල ඈතට ගියොත්. අපිට සමහර වෙලාවට ප්‍රමාරෝපිත වල මෙන්න මේ වගේ අවස්ථාවක් ඔයාට ආවොත් ඉතින් ඔයා කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න. ඔයාට කියනවා මෙහෙම 6 වෙනි එක. ඔයාට කියනවා ඉන්ද්‍රින තුන ප්‍රමාරෝපිතය බෙදන්න කියන ඉන්ද්‍රින දෙකේ. මේ ක්‍රමාරෝපිත සුළු කරනකොට යා මතක තබා ගන්න හැම විටම සුළු කරන්නේ පොඩි සංඛ්‍යාවක්. ඉන්දින හතරට වඩා ඉන්දින තුන පොඩි, ඉන්දින දෙක පොඩි. නිසා දැන් කියන්නේ මෙතනින් අපි ගන්නෙ දැන් ඉන්දින දෙක. ඒක විශාලයි. විශාල එකේ ඉඳන් තමයි අපි යන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම මේක සුළු කරන්නේ මෙහෙම. ඉන්දින තුන ඕම තියෙනවා. හරි, එතකොට දැන් මෙතන අපි අරගත්තම ඉන්ද්‍රින තුන ඒක ඔහොමමයි. හරි, ඉන්ද්‍රින දෙක ඒක එහෙමමයි. ඊළඟට මේකෙන් එකක් අඩු වෙනවා. ඉන්ද්‍රින දෙකෙන් එකක් අඩු වෙනවා. එතකොට එනවා ඉන්ද්‍රින තුන. දැන් මොකද කරන්නේ මේ? මෙයාට මෙයා කැපෙනවා. කැපුණාම එනවා උත්තරයක් එක යට ඉන්ද්‍රින දෙක. යට ඉන්ද්‍රින දෙක. ඔබ තමයි එක යට ඉන්ද්‍රින දෙක. එතකොට ඉතින් මේකෙදී කුමාරෝපිත නෙමෙයි සුළු වෙලා ගියානේ දෙකෙන් අතර. අපි තව එකක් බලමු හත. ඔයාට දෙනවා මෙහෙම. ඉන්දන හතර. ඉන්දන තුන. මේකෙත් කුමාරෝපිතයි මේකෙත් කුමාරෝපිතයි. මෙයා තමයි විශාල. එයා තමයි සුළු කරන්න ගන්න. මෙයා පැත්තකින් තියෙන. පැත්තකින් තියෙන. ඉන්දන හතර ලොකුයි ඉන්දන දෙකට වඩා. තුනට වඩා. එහෙනම් මුලින්ම ඉන්දන හතර ලියනවා. මෙයාගෙන් එකක් අඩු වෙනවා. ඉන්දන හතරෙන් අඩු වෙනවා එකක්. අපිට ඉන්දන තුනයි. මෙයාට මෙයා කැපෙනවා. උත්තරේ ඉන්දන හතර. ඔය විදිහට තමයි පුතේ සුළු වෙන්නේ. ඔය විදිහට සුළු වෙලා තමයි අපිට එන්නේ. දැන් සමහරලාට අහන්න පුළුවන් අට x ඉන පහ. හරි. x ඉන 6 සමානයි 10. x වල අගේ සොයන්න. දැන් මෙතනත් ප්‍රමාරෝපිතයි මෙතනත් ප්‍රමාරෝපිතයි. බලමු අපි කොහොමද සුළු කරන්නේ. අපි සුළු කරන්නේ මේකේ විශාල එක. අර x වලින් 6ක් අඩු කරාම x 10 නම් 10ෙන් 6ක් 4යි. 10ෙන් 5ක් 5 නම් මෙයා විශාලයි. මේ විශාල පදේ මෙයා. x 10 නම් 10ෙන් 5ක් 5යි 10ෙන් 6ක් 4යි. එහෙනම් x ඉන 5ක් අඩු වෙනවා. x ඉන 6 x ඉන 6 සමානයි 10. මෙයාට මෙයා කැපුණා. එතකොට x ඉන 5 සමානයි 10. එන x සමානයි 10 ධන 5. උත්තරේ 5. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි මේව සොලු කරන්නේ. එහෙනම් දැන් ක්‍රමාරෝපිත අංකණය කියන එක ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් පුතේ අපිට ක්‍රමාරෝපිත වලට පසුව අපිට ඊළඟට අපි ගමු. හරි, දැන් ඒක හැමෝටම තේරුණානේ දැන් ඒක. හරි, ලියා ගන්න පුළුවන්. දැන් ඊළඟට පුතේ අපි හරි දැන් බලමු අපි සංකරණ හා සංයෝජන පිළිබඳව අපි බලමු පුතේ. බලමු මොකද්ද මේ සංකරණය කියන්නේ, මොකද්ද මේ
සංයෝජනයක් කියන්නේ කියලා බලමු. මේ සංකරණ සංයෝජන කියන එකේ තේරුම සංකරණ වලදී පුතේ සිද්ධ වෙන්නේ පිළියෙල කිරීම. සංයෝජනයකදී වෙන්නේ තේරීම. සංකරණ වලදී අපිට වෙන්නේ පිළියෙල කිරීම. හරි? සංයෝජන වලදී වෙන්නේ තේරීම. දැන් පුතේ අපිට මෙන්න මේ විදියට අපි ගත්තොත් ඒක නිර්වචනයක් තියෙනවා මෙහෙම. එකිනෙකට වෙනස් අයිතම අයිතම n සංඛ්‍යාවකි. එකිනෙකට වෙනස් අයිතම n සංඛ්‍යාවකි. හරි. n ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ලම හෝ මේ කියන්නේ n මාර්ගයේ සියල්ලම හෝ එම අයිතම සියල්ලම හෝ කොටස අපි හිතමු අයිතම 10ක් තියෙනවා කියලා. 10ම අරගෙන හරි 4ක් අරගෙන 3ක් අරන් හරි පටිපාටිය. පටිපාටිය කියන්නේ පුතේ යම්කිසි ඕඩර් එකක් පිළිවෙලකට තියෙන. දැන් ඔයාගේ පුතේ දින බැලුවොත් පිළිවෙලට තියෙන පටිපාටිය. කළ හැකි ඕනෑම පිළියෙල කිරීම. කළ හැකි ඕනෑම පිළියෙල කිරීම. අපි කියනවා සංකරණයක්. එතකොට සංකරණයක් කියලා කියන්නේ මොකද්ද? එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ලම හෝ කොටසක්ගෙන පටිපාටිය සලකා මේක ඉතාම වැදගත්. පිළියෙල කළ හැකි ඕනෑම පිළියෙල කිරීමත් සංකරණයක්. දැන් ඔයාගේ ඉස්කෝලේ ඔයාගේ උදෑසන රැස්වීමේදී පේලි ගණනනවා. ඔයාගේ උදෑසන රැස්වීමේදී පේලි හැදෙනවා. ඒ පේලි වල මුලින්ම ඉන්නේ ඔයා නම් එක පේලියක අනිත් පේලිය තව කෙනෙක්. අනිත් පේලිය තව කෙනෙක් මුලට. එතකොට ඔයා මුල් කරලා එක පේලියයි. අපි හිතමු ඔයා A කියලා නම ඔයාගේ. එතකොට A වලින් එක පේලියයි. තව යාළුවෙක් ඉන්නවා D. එයාගෙන් එක පේලියයි. ඊළඟ කෙනා P. එයාගෙන් එක පේලියයි. අන්න මුල් වුණා A මුල් වෙලා එකක්. D මුල් වෙලා තව එකක් පේලියක්. P මුල් වෙලා තව පේලියක්. අන්නේ එවැනි ඒක තමයි ඕඩර් එකක් කියලා කියන්නේ. ඒක තමයි අපි පටිපාටියක් කියලා කියන්නේ. එතකොට එහෙනම් සංකරණයක් කියන්නේ ඔයාගෙන් යම් ආකාරයක ඔයාගෙන් විභාගෙදී හැවුවොත් එතකොට මේ සංකරණ කියන එකට ඔයා දෙන පිළිතුර තමයි එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ල හෝ කොටසක් හෝ හරි ගින කරන පිළියෙල කිරීම තමයි ඔයා මොකද්ද මෙන්න මේ සංකරණයක් ලෙස ඔයා හඳුන්වන්නේ. අපි එහෙනම් බලමු සාමාන්‍යයෙන් එහෙම කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා බලමු අපි. අපි හිතමු මෙහෙම මේ 4 කියලා ඉලක්කම තියෙනවා. 5 කියලා ඉලක්කම තියෙනවා. 6 කියලා ඉලක්කම තියෙනවා. මේ ඉලක්කන් ටික කාඩ් පතක තියෙනවා. මොනම කාඩ් පතක තියෙනවා. මට මේ කාඩ් පත මුල් කරගෙන මේ ඉලක්කන් ටික මුල් කරලා මම වෙන වෙනම ගලවලා ගන්නවා. මට මේ කාඩ් පත් ටිකෙන් හදන්න පුළුවන් සංඛ්‍යා 4 5 6 සංඛ්‍යාව හදන්න පුළුවන්. හරි. ඊළඟට 4 6 5 හදන්න පුළුවන්. 4 5 6 4 6 5. හරි බලන්න. ඒතර මේක වෙනේ සංඛ්‍යාවක් මේක වෙන සංඛ්‍යාවක්. ඊළඟට මට හදන්න පුළුවන් 5 4 6. 5 මුල් කරා. මෙන්න මෙයා ඕඩර් එකට මුල් වෙලා මේ 5 මුල් වෙලා. ඒතර මේ ඕඩර් එක වෙනයි. ඊළඟට 5 6 4 හදන්න පුළුවන්. 6 මුල් කරලා 6 4 5 හදන්න පුළුවන්. ඊළඟට 6 5 4 හදන්න පුළුවන්. මේ විදියට අපිට මේ ඕඩර් එකේ මුල් කරගෙන අපිට හදන්න පුළුවන්. මෙහිම හදන්න පුළුවන් ඕනෑම එකක් අපි හඳුන්වනවා සංකරණ සංකරණයක් කියලා. ඒතර මෙතන සංකරණ 6ක් තියෙනවා. සංකරණ 6ක් තියෙනවා. මොනවාද 6? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ මෙතන කරේ මේ
පහයි කියන කාඩ්පත් 3යි 3ම අරගෙන හදන්න පුළුවන් සංකරණ ගාන 6. 4 මුල් වෙලා 5 මුල් වෙලා 6 මුල් වෙලා. හතර මේ තියෙන ඔක්කොම මුල් වෙලා හදන්න පුළුවන් සංකරණ ගාන 6. එතකොට එන සංකරණයක් කියන එක මා නැවත වාරට කියලා දෙනවා. එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ලම හෝ කොටසක්ගෙන පටිපාටිය සලකා කරන යම් පිළියෙල කිරීමක් කියන්නේ සංකරණයක්. හරි? දැන් අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි ODE A අකුරයි B අකුරයි මේක වෙනම තියෙන ඔහොම. රවුම් වල කපලා. එතකොට AB කියලා එක වචනයක් හදන්න පුළුවන් BA කියලා තව වචනයක් හදන්න පුළුවන්. මින්න මෙයා එක සංකරණයක් මෙයා තව සංකරණයක්. ඇයි ඒ A මුල් කරගෙන එක B මුල් කරන් එක. A එක පටිපාටියක් B තව පටිපාටියක්. හරි? එහෙනම් සංකරණ ගැන අවබෝධයක් ඔයාට ආවා. ඊට පස්සේ පුතේ අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ සංයෝජන කියන්නේ කියලා. හරි? සංයෝජනයක් කියලා අපි අදහස් කරන්නේ මොකද්ද කියලා බලමු. සංයෝජනයකදී සංකරණ වගේම තමයි අපර පුංචි වෙනසක් ඒකේ තියෙනවා. මොකද්ද තියෙන වෙනස? ඒකෙදි පුතේ තියෙන වෙනස තමයි පටිපාටිය නොසලකා එතන හදන්නේ. ඒ කියන්නේ අපි සංඛ්‍යාවල අපි සංඛ්‍යා හරි මොනවා හරි අයිතම තියෙනවා නම් හරි මොන හරි අයිතම තියෙනවා නම් පුතේ ඒකේ ඒ අයිතම වල පටිපාටිය නොසලකා අපි හැදුවොත් අන්නේ හදන පටිපාටිය නොසලකා අපි එකිනෙකට වෙනස් අයිතමෙන් ප්‍රමාණයක අයිතමෙන් ප්‍රමාණයක් එකිනෙකට වෙනස් අයිතමෙන් ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ලම හෝ කොටසක්ද සියල්ලම හෝ කොටසක් හරි එම අයිතම සියල්ලම හෝ හරි කොටසක්ද පටිපාටිය නොසලකා මේ නොසලකා කියන වචනේ ඉතා වැදගත්. හරි? පටිපාටිය නොසලකා. අයිතමෙන් ප්‍රමාණයක් ගැන කොටසක් පටිපාටි නොසලකා පිළියෙල කළ හැකි ඕනෑම තේරීම අන්නේ වචන ඉතා වැදගත් තේරීම අපි කියනවා සංයෝජනයක් අතන පිළියෙල කිරීම අතන සංයෝජනයක් කියන්නේ එකිනෙකට වෙනස් අයිතමෙන් ප්‍රමාණයක් ඇති විට අයිතම සියල්ල හෝ කොටසක් හෝගෙන පටිපාටිය නොසලකා කළ හැකි පිළියෙල කිරීමකට අපි කියනවා මේ තියෙන පිළියෙල කිරීමකට අපි කියනවා සංයෝජනය. හරි? එතකොට බබා මේ සංයෝජන වලදී අපි ගත්තොත් එහෙම මේ පෙර උදාහරණෙ හරි 4 හරි පෙර උදාහරණයම ගත්තොත් 4 5 6 ඔබට කාඩ්පත් වලින් තියෙනවා ඔන්න ඔය විදිහට කාඩ්පත් තියෙනවා ඔය තියෙන කාඩ්පත් ඔබට ඕකෙන් අපි මේකෙන් සියල්ලම අරගෙන හදනවා සංයෝජන 4 5 6 හතර මොල් කරගත්ත. හතර පහ හය. හරි. ඊට පස්සේ පහ හතර හය. හය හතර පහ.
මෙන්න මෙච්චරයි ඔයාට මේකෙන් හදන්න පුළුවන්. 4 5 6 5 4 6 6 4 5. මේක මාරු කරගන්න බෑ. අපිට මෙතෙන්දි පටිපාටිය නොසලකා අපි අරන්. 4 5 6 කියන එක පටිපාටිය 4 6 5 කියන්නේ එක පටිපාටිය. ඉතින් එහෙම සැලකුවේ නැහැ. දැන් 4 5 6 තියෙනවා නම් ආපහු කොහෙවත් මේ කියන්නේ 4 මුල් වෙලා 6 5 වෙන්න බෑ. මෙතන තිබුණානේ 4 මුල් වෙලා 5 මුල් වෙච්ච එකේ 4 6 තිබ්බනම් 6 4 වෙන්න බෑ. 6 මුල් වෙලා තියෙන එකේ 4 5 තිබ්බනම් ආපහු මේ වෙන්න පුළුවන් එකක් නැහැ. අන්නේ එවෙන්නේ. හරි. පටිපාටිය නොසැලකීම මත ඕඩර් එකක් වෙනස් ඕඩර් එකක් නොවන දේ මත එකම يعني එකම දේ බලාපොරොත්තු නොවන විදියට අපි මේ විදියට කරනවා නම් පිළියෙල කිරීම අපි ඒකට කියනවා සංයෝජනයක් කියලා. ඒකට කියන්නේ සංයෝජනයක් කියලා. එහෙනම් එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට එම අයිතම සියල්ලම හෝ කොටසක්ගෙන පටිපාටිය නොසලකා මේ වචනේ ඉතා වැදගත්. කළ හැකි ඕනෑම පිළියෙල කිරීම හරි තේරීම. තේරීම කියන වචනේ වැදගත්. සංයෝජනය ලෙස හඳුන්වන්න. හරි. එහෙනම් දැන් සංයෝජනේ පිළිබඳවත් ඔයාලට අවබෝධයක් තියෙනවා. දැන් මේ සංකරණ සංයෝජන සම්බන්ධව දැන් අපි ඉස්සරහට යන්නේ සංකරණ ගැන. අපි ඉස්සරහට යන්නේ සංකරණ ගැන. දැන් මොකද්ද අපි සංකරණ වල මූලික ප්‍රමේයන් ටිකක් තියෙනවා. ඒ ප්‍රමේයන් සම්බන්ධව ඉගෙන ගන්න තමයි පුතේ දැන් අපි යන්නේ. සංකරණ සම්බන්ධව තියෙන ප්‍රමේයන් මොනවද? පළවෙනි ප්‍රමේය සංකරණ සම්බන්ධව තියෙනවා. හරි. අපිට තියෙන පළවෙනිම ප්‍රමේය. ප්‍රමේය එක. බලමු. පළවෙනිම ප්‍රමේය. මේ ප්‍රමේ පළවෙනි ප්‍රමේ. මේ ප්‍රමේයෙන් කියවෙන්නේ මොකක්ද? පළවෙනි ප්‍රමේ. එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට සියල්ලම හෝ කොටසක්ගෙන පටිපාටියට සරල රේඛීය පිළියෙල කියලා පිළියෙල කිරීම ගණන එනම් සංකරණ ගණන. හරි. මෙතෙන්දි පළවෙනි ප්‍රමේයෙන් අපි සලකන්නේ සියල්ලම ගෙන කියලා. හරි. සියල්ලම ගෙන කියන එක තමයි මේ ප්‍රමේයෙන් අපි සලකන්නේ. සියල්ලම ගෙන කියන එක තමයි පුතේ අපි මේ ප්‍රමේයෙන් සලකන්නේ. එහෙනම් එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් ඇති විට හරි සියල්ලම ගෙන පටිපාටියට සරල රේඛීය පිළියෙල කළ හැකි පිළියෙල කිරීම ගණන සංකරණ එනම් සංකරණ ගණන. මේ පිළියෙල කිරීම ගන්න අර්ථකථනය කරන පුතේ අපි මෙන්න මෙහෙම පිළියෙල කිරීම ගණන අපි කියනවා කමාරෝපිතෙන් කියලා. අපි කියනවා කමාරෝපිතෙන් කියලා. කළ හැකි පිළියෙල කිරීම ගණන අපි සලකනවා කමාරෝපිතෙන් කියලා. හරි. හැබැයි මේව එකිනෙකට වෙනස් වෙන්න ඕනි පුතේ. එකිනෙකට වෙනස් වෙන්න ඕන. සමාන වෙන්න බෑ. එකිනෙකට වෙනස් කියන දේ තියෙනවා. සියල්ලම ගෙන කියන එකක් තියෙනවා. සියල්ලම ගෙන. ඒකත් අනිවාර්ය වැදගත් දෙයක්. අනිවාර්ය වැදගත් දෙයක් සියල්ලම ගෙන. පටිපාටියට සලක. සල්ල රේඛීය. සරල රේඛීව කරන්න පුළුවන් කියන එක තියෙනවා. හරි. සරල රේඛී. මේ වචනේ තියෙනවා. පිළියෙල කරන්න පුළුවන් යා. හරි. පිළියෙල කළ හැකි. පිළියෙල කිරීම ගණන එනම් සංකරණ ගණන එන් ලෙස හැඳින්වෙනවා.
පළවෙනි ප්‍රමේයෙන් කියවෙන්නේ එකිනෙකට වෙනස් අයිතමෙන් ප්‍රමාණයක් ඇති විට සියල්ලම ගෙන පටිපාටියට සල්ල රේඛීයව පිළියෙල කළ හැකි පිළියෙල කිරීම් ගණන එනම් සංකරණ ගණන හරි එනම් සංකරණ ගණන තුමාරෝපිතේ අපි එහෙනම් මේක අපි උදාහරණයකට බාර දෙමු මොකද්ද උදාහරණය ඔයා ළඟ තියෙනවා D M A P කියලා වචනයක් මේ වචනේ අකුරු වෙන් කරගන්නවා D අකුරයි M අකුරයි හරි A අකුරයි මෙහෙම ගලවලා ගන්න P අකුරයි අරගෙන ඔයා මේකේ මොකද කරන්නේ වචන හදනවා ඔයා හදනවා D අකුර මුල් කරගෙන වචනයක් හදනවා D අකුර මුල් කරගෙන වචනයක් හදනවා D M A P ඊළඟට D මුල් කරා මෙයා මාරු කරලා ওই විදියට A M P පස්සේ D අකුර මුල් කරන් A අකුර මුල් කරන් P මෙතනට දාලා P A ওই විදියට ඔයා තව මෙහෙම මෙහෙම වචන හදනවා එහෙම හදන්න පුළුවන් වචන ගන්න ඊළඟට M මුල් කරගෙන M D A P M A D P ওই විදියට වචන හදනවා එතකොට එහෙම වචන හදන්න පුළුවන් වචන ගන්න ඔයා මෙහෙම හදලා 1 2 3 කියලා ගණන් කරනවට වඩා ඔයාට ලේසි මේකේ අකුරු තියෙනවා අකුරු පහක් තියෙනවා අකුරු පහක් අකුරු හතරයි අකුරු හතරක් තියෙනවා එහෙනම් උත්තරේ කමාරෝපිත හතර හතර වැඩි තුන වැඩි දෙක වැඩි එක හතර වරක් තුන 12 12 වරක් දෙක 24යි උත්තරේ මෙහෙම හදන්න පුළුවන් ප්‍රමාණය 24යි හරි 24යි ඒක මේ වගේ වචන 1යි 2යි 3යි තව පුළුවන් 4යි 5යි ওই විදිහට 24ක් පුළුවන් දැන් පළවෙනි ප්‍රමේයය කියන්නේ මේ අකුරු සියල්ලමගෙන හැබැයි එකිනෙකට වෙනස්. එතන මේ D අකුරයි M අකුරයි A අකුරයි P අකුරයි සමාන නැහැනේ පුතේ. හැබැයි මෙතන සමාන අකුරක් තිබ්බනම් ඊට වඩා වෙනස් උත්තරේ. අපි තව උදාහරණයක් බලමු. ඕකේ. දැන් අපි හිතමු දෙවෙනි උදාහරණය. අපි හිතනවා මෙහෙම. පොඩි සෙල්ලම්. පුංචි පුතේ ළඟ තියෙන සෙල්ලම්. බාණ්ඩ. ඒ සෙල්ලම් භාණ්ඩවල තියෙන එයා ළඟ විවිධ වර්ගයේ වාහන. ටොයෝටා වාහන. ටොයෝටා වාහනයක් තියෙනවා. ඊළඟට එයා ළඟ තියෙනවා මරුටි වාහනයක්. එයා ළඟ තියෙනවා බෙන්ස් වාහනයක්. ටොයෝටා එකක්, මරුටි එකක්, බෙන්ස් එකක්. පුංචි වාහන එයා මෙහිම මේ වාහන ටික එයා ළඟ තියෙනවා. මේ වාහන ටික එයා පෙළ ගස්සන්න පුළුවන් මෙන්න මේ එක පෙළ ගැස්සීම. අනිත් එක මේ පෙළ ගැස්වීමේ ටී ටොයට වාහනේ තියෙනවා හැබැයි මේ පෙළ ගැස්වීමේ තියෙන්නේ බෙන්ස් වාහන ඊළඟට මරුටි ඊළඟට මෙයාට මේ මරුටි එක මුලට ගන්න පුළුවන් ඕන ටොයට බෙන්ස් ඔය විදිහට යාට පුළුවන් මෙහෙම 1 2 පෙළ එහෙම පෙළට ලස්සනට තියන්න පුළුවන් යාට තියන්න පුළුවන් ආකාරය කමාරෝපිත තුන. ඒ කියන්නේ 3 වැඩි 2 වැඩි 1. ඒ කියන්නේ 6. මේ වගේව 6ක් තියනවා. හරි? එතකොට දැන් ඔයාට ඒක හොඳටම තේරුණා. හරි? සියල්ලමගෙන පිළිල කරන්න පුළුවන් ආකාරය. දැන් එහෙනම් අපි බලමු මොකද්ද ඊළඟේ. ප්‍රමේය 2. හරි? ප්‍රමේය 2. බලමු ප්‍රමේය දෙක. මොකද්ද ප්‍රමේය දෙකෙන් අපිට කියන්නේ? බලමු දෙකෙන් මොනවද කියන්නේ කියලා ඔයාලට. ප්‍රමේය දෙක.
එකිනෙකට වෙනස් අයිතම ඉන් ප්‍රමාණයක් තුල ඔන්න අයිතම කීයක්ද නැත්නම් පුතේ ඉන් ප්‍රමාණයක් තියෙනවා ඉන් ප්‍රමාණයක් තුල සමාන අයිතම p ප්‍රමාණය සහ q ප්‍රමාණය එත්නම් අයිතම සියල්ලගෙන සියල්ල අන්නේ වචනේ වැදගත් අයිතම සියල්ලගෙන පටි පාටියට සරල රේඛී එලෙහි පිළිල කිරීම ගණන පිළිල කිරීම ගණන සංකරණ කියලා අපි හඳුන්වනවා එහෙනම් ප්‍රමේය දෙකෙන් කියන්නේ මොකද්ද එකිනෙකට වෙනස් වෙන්න ඕන අයිතම n ප්‍රමාණයක් තියෙනවනේ හරි ඒ තුල සමාන අයිතම p ප්‍රමාණයක් තියෙනවා අපිට කරන්න පුළුවන් පිළියෙල කිරීම ගණන කරන්න පුළුවන් පිළියෙල කිරීම ගණන මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන් කමාරෝපිතේන මාරෝපිතේන හරි බෙදනවා අර සමාන අයිතම වලින් මොනවාද සමාන අයිතම p ප්‍රමාණයක් තියෙන සමාන අයිතම q ප්‍රමාණයක් තියෙන ඔන්නෝකින් බෙදෙන ඔන්නෝක තමයි දෙවෙනි ප්‍රමේයන ඔයාට දෙන සම්බන්ධතාව මේ තමයි දෙවෙනි ප්‍රමේයන දෙන සම්බන්ධතාව එතකොට අපි මේකට අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු මෙන්න මෙහෙම තියෙන උදාහරණයක්. P අපර තියෙන, A අපර තියෙන, M අපර තියෙන, B අපර තියෙන, ආපහු A තියෙන, B තියෙන, ආපහු T තියෙන, හරි ආපහු A තියෙන. දැන් මේ අකුරු එකිනෙකට වෙනස් තමයි. අකුරු 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි. අකුරු 8ක් තියෙනවා. එන් කියන්නේ 8යි. එක වගේ අකුරු. ඒ අකුරු එක වගේ. ඒ අකුරු 3යි. ඊළඟට ඊ අකුරු. ඊ අකුරු 2යි. ඉතින් මේකෙදි මේ අකුරු එහෙට මෙහෙට දමා අපිට හදන්න පුළුවන්. හරි පිළියෙල කරන්න පුළුවන්. වචන ගාන අපි ලිව්වොත් කොලේක හරි එහෙනම් පිළිල කරන්න පුළුවන් වචන ගණන ඉන්නේ උඩට එන්නේ කමාරෝපිත අට යටට එන්නේ කමාරෝපිත තුන ඊළඟට කමාරෝපිත දෙකයි සමානයේ සමාන ප්‍රමාණි p නම් p යටට එන්න q නම් q වෙන මෙතන සමානේව තුනක් තියෙන දෙකක් දැන් මේක සුළු කරමු 8 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම මෙතනින් නැවැත්තුවා. ඇයි ඒ නැවැත්තුවේ? මට තියෙනවා හරේ 3. මට ඒක සුළු ගන්න පුළුවන් මෙතන. ගුණ කිරීම 2. තර මේ තුනට මේ තුන කැපෙනවා. තර මෙතන ඉන්නේ මේ දෙක කමාරෝපිත දෙක කියන්නේ දෙක වැඩි කිරීම එක. දෙක දෙවරක් හතර. දැන් මොකද අපි කරන්නේ? ඔක සුළු කරනවා. ඔක සුළු කරාම ඉන්නවා 3360. ඔයාට 3360ක් වචන හදන්න පුළුවන්. එන 3360ක් හදන්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රමේයන් කියෙවුනේ සමාන අයිතම තමයි. يعني එකිනෙකට වෙනස් අයිතම. මෙතනත් එකිනෙකට වෙනස් තමයි T A N B ඔක්කොම තියෙනවා. වෙනස් තමයි. හැබැයි මේ වෙනස් වෙලා ඇතුලේ කීපයක් සමාන වුණොත් ඒ සමානකෙන් බෙදනවා. ඒ සමානකෙන් අපි බෙදනවා. හරි? ඒක තමයි අපේ දෙවෙනි ප්‍රමේය වෙන්නේ.
දෙවෙනි ප්‍රමේය වෙන්නේ ඒක. හරි. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ තුන්වෙනි ප්‍රමේය කියලා සංකරණ හා සම්බන්ධ වෙන තුන්වෙනි ප්‍රමේයට යන්න. සංකරණ හා සම්බන්ධ වෙන තුන්වෙනි ප්‍රමේය අපි යන්නේ දැන්. බාන තුන්වෙනි අනිකුත් එතන අමුත කතාවක් කියන්නේ එකිනෙකට වෙනස්. හරි, එකිනෙකට වෙනස්. ඒගොල්ලෝ කියන එකිනෙකට වෙනස් ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව ඒගොල්ලෝ කියනවා එක් ක්‍රියාවක් තියෙනවලු. ඒ ක්‍රියාව P කියලා කියනවා. ඒක කළපසු තවත් ක්‍රියාවක් තියෙනවලු එකිනෙකට වෙනස්. ඒක Q කියලා කියනවා. නම් මුළු ක්‍රියාවේ ඇති ආකාර ගන්න. ක්‍රියාවල් දෙකයි, මේ පැත්ත වෙච්ච ක්‍රියාවයි මේ පැත්ත වෙච්ච ක්‍රියාව එකිනෙකට වෙනස්. එහෙම තියෙනවා නම් මුළු ක්‍රියාවේ ඇති ආකාර ගණනම් සංකරණ ගණන පුතා එනවා අපිට ඒක p ගුණ කිරීම q. උදර මතක තියාගන්න p ගුණ කිරීම q. අපි ගත්තොත් පුතේ උදාහරණයක්. ඒ කියන්නේ කිනෙකට වෙනස් සිදුවීම් p ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම q ප්‍රමාණයක් තියෙනවා. දෙකම එකට වීමේ ගත්තොත් ක්‍රියාවක් විදියට ගත්තොත් ඒ දෙකේ ගුණිතයට සමාන වෙනවා. අපි මේ අපි හිතනවා මෙහෙම. a කියන ස්ථානයේ කියන b කියලා ස්ථානයක් තියෙනවා, c කියන ස්ථානයක් තියෙනවා. මේ ස්ථාන අරගත්තම ඒ වලින් ඉඳන් බීට යන්න පාරවල් තියෙනවා. ඒ වලින් ඉඳන් බීට යන්න පාරවල්, හරි, කොහොම පාරවල් තියෙනවා තුනක්. ඊළඟට B වලින් ඉඳන් Cට යන්න පාරවල් තියෙනවා දෙකක්. පාරවල් දෙකක් තියෙනවා. එතින් නම් මෙතනට යන පාරවල් දෙකක් තියෙනවා. පාරවල් දෙකක්. දැන් මම A වලින් ඉඳන් මේ පාරේ ගිහින් මට මේ පාරේ යන්න පුළුවන්. මේ පාරේ ගිහින් ගිහිල්ලා මෙතනින් මට මෙතනට එන්න පුළුවන්. මේ පාරේ ගිහින් මට මෙතනට එන්න පුළුවන්. ඊළඟට මේ පාරේ මෙතන ගත්ත. මේ පාරේ ගිහිල්ලා ඕම මෙතනට එන්න පුළුවන්. මෙතනත් එන්න පුළුවන් මේ පාරේ ගිහිල්ලා මෙතන. ඊළඟට මේ පාරේ ගිහිල්ලා මෙතනට එන්න පුළුවන්. මේ පාරේ ගිහිල්ලා මෙතනට එන්න පුළුවන්. එහෙනම් දැන් මට කියන්න මේ පාරෙන් දෙපාර දෙකක් ගිය හැකි. මේ පාරෙන් මට දෙකයි. මේ පාරෙනුත් මට ගිහින් ආකාර දෙකකින් අවසන් කරන්න පුළුවන්. මේ පාරුත් මට ගිහිල්ලා ආකාර දෙකකින් අවසන් කරන්න පුළුවන්. ආකාර දෙකයි, මෙතන දෙකයි, මෙතන දෙකයි, ඔක්කොම ආකාර 6යි. මේක අපි සලකනවා P වලින් යන්න පුළුවන් ආකාර 3යි, Q වලින් යන්න පුළුවන් ආකාර 2යි, මුළු ආකාර ගාන A ඉඳන් Bට යන්න පුළුවන්. අපි කියනවා 3 වැඩි කිරීම 2 6යි.
රච්චර අපි රූප ඇඳ ඉන්න උමනා නැහැ. අපි ඔක්කොම ආකාර 6. හරි. තව උදාහරණයක් බලමු. හරි. අපි හිතනවා ළමයෙකුට පිට්ටනියකට ඇතුළත් වෙන්න හරි. ඇතුල් වීමට තියෙනවා ඇතුල් වීමට හා පිටවීමට ගේට්ටු පහක් පිට්ටනියකට ගේට්ටු පහක් තියෙනවා. ඒ ළමයා කිසියම් ගේට්ටුවකින් ඇතුළත් වෙලා ආපහු එළියට එන්න පුළුවන් ආකාර ගන්න. ඇතුළත් වෙන්න පුළුවන් ඒව පහයි, එළියට එන්න පුළුවන් ඒවත් පහයි, ඔක්කොම 25. මොකද යාට අර ගේට්ටු පහෙන් ඕනෑම එකකින් යන්න පුළුවන් ඇතුළට. ඒ වගේම යාට ඕනෑම එකකින් එන්න පුළුවන්. එයා ඇතුළත් වෙච්ච එකෙන් නෙමෙයි අනිත් ඒවායින් එළියට එන්නේ. එහෙනම් පිට්ටනියට ඇතුළත් උනේ පහකින්. ඇතුල් වෙච්ච ගේට්ටුවෙන් එන්නේ නැහැ. අනිත් ගේට්ටු හතරෙන් එන්නේ. ඊළඟට වෙන්න පුළුවන් කාර්ය හතරයි. එතකොට යාට එන්න පුළුවන් ආකාර ගන්න 20යි. ඇතුල් වෙච්ච ගේට්ටුවෙන් එන්නේ නැත්තම්. හරි. එතකොට එහෙනම් ඇතුල් කියන්නේ පළමු ක්‍රියාවේ ආකාර පහයි, දෙවෙනි එකෙත් එන්න පුළුවන් ආකාර පහයි, මුළු ආකාර ගන්න. පළමු ක්‍රියාව වෙන්න පුළුවන් ආකාර පහයි, දෙවෙනි එක හතරයි. ඇතුළට ගියේ එකෙන් ආපහු එන්නේ නැහැ. ඉන්සම මුළු ආකාර 20. දැන් පැහැදිලිද? හොඳටම. නම් ප්‍රමේය තුන අදහස් කරන්නේ ඔන්න ඔය කාරණාව. මේක. ඊළඟට පුතේ ප්‍රමේය හතර ඊටාම වැදගත් ප්‍රමේයක්. ප්‍රමේය හතර. හරි. ප්‍රමේය හතර බලමු මොකද්ද වෙන්නේ කියලා. ප්‍රමේය හතර. ඉතාම හොඳම ප්‍රමයක් තමයි පුතේ මේ තියෙන්නේ. දැන් අපි මේ ප්‍රමයන් සියල්ලෙන් මොකද්ද කරේ? පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. අපිට ඒකක 10ක් තියෙනවා නම් 10ම අරගෙන මේ ක්‍රියාව කරේ. පළවෙනි එකෙත් එමේ, දෙවෙනි එකෙත් එමේ. ඒකක 10ක් තියෙනවා නම් එකිනෙකට වෙනස් 10ම ගෙන හදන්න පුළුවන් සංකරණ ගාන කමාරෝපිත 10. ඒ 10 ඇතුලේ සමාන ඒවා තුනක් තියෙනවා නම් ඒ තුනෙන් බෙදුවා. ඒ වගේම යම් ක්‍රියාවලියක් ආකාර තුනකින් වෙනවා නම් ඒහා තව ක්‍රියාවක් ආකාර හතරකින් වෙනවා නම් වී හැකි මුළු ක්‍රියා ගණන 12. හරි, ඔය ප්‍රමේයන් තුනින්ම කරේ අපි ඕක. හරි. දැන් ඉතාම හොඳ අවස්ථාවකට ඔය ඇවිල්ලා තියෙන්නේ. මෙතන අපි කරන්නේ මොකද්ද? මෙතෙන්දී එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක්. ඒවත් එකිනෙකට වෙනස්. හරි. වෘත්තාකාරව කළ හැකි පිළියෙල කිරීම. අතර මෙතන සරල රේඛීව නෙමෙයි. වෘත්තාකාර. වෘත්තාකාරව කියන්නේ මෙන්න මේ ඔය විදියට. පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න අපින් අහන්නේ. අර පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න අපි පුතේ හඳුන්වන්නේ මතක තියාගන්න එක. හරි. කමාරෝපිතේ. එහෙමයි ඒක හඳුන්වන්නේ. කමාරෝපිතේ.
කුමාරෝපිතෙන් ලෙස අපි හඳුන්වනවා. ඒක හැබැයි මේකෙදි පුංචි දෙයක් වෙනවා, එකක් අඩු කරනවා. කුමාරෝපිතෙන් වලින් අපි එකක් අඩු කරලා තමයි ගන්න. කුමාරෝපිතෙන් ඉන්දින එක, කුමාරෝපිතෙන් ඉන්දින එක. ඔන්න ඔහොමයි පුතේ අපි අරගන්න. හැබැයි මේක ආකාර දෙකකට බෙදෙනවා. මොකක්ද ආකාර දෙක? අපි ඔය විදියට ගන්නකොට අපි මෙහෙම අරගන්නේ ඕනෑම දිසාව. අපිට මුකුත් දිසාව කියන්නේ දැන් මෙතන මෙහෙම වාඩි වෙන්න පුළුවන්, ඔන්න ඔහොම වාඩි වෙන්න පුළුවන්. අපිට මේ දිසාව කියන්නේ මේක දක්ෂිනාවයි. එතකොට පුතා අපිට ඕකේ මෙහෙමත් වාඩි වෙන්න පුළුවන්. මේ වාඩි වෙච්ච ඇයට දැන් මේ රවුම් බලන්න. දැන් මම ගත්තේ වාඩි වෙන ඇයට වාඩි වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට. හරි. දැන් මෙයා මෙතන ඉන්නවනේ. ඊපස්සේ මෙයා මෙතනට එන්න පුළුවන්. ඊළඟට මෙයා මෙතනට එන්න පුළුවන්. ඒ තුන් දෙනා. එතකොට එහෙම આવොත් වාමාවර්ත. මේක වාමාවර්තව මේක දක්ෂිනාවර්ත. මේක දක්ෂිනාවර්ත. එතකොට එහෙම සැලකුවොත් එක් දිසාවකට විතරක් සැලකුවොත් එක්ක වාමාවර්තව එක්ක දක්ෂිනාවර්තව විතරක් එක දිසාවකට විතරක් සැලකුවොත් ඉන්ද්‍රින එක කුමාරෝපිතේ ඔහොම ඉනවා. හැබැයි දෙකෙන් බෙදෙනවා. එතකොට මෙහෙම අපි සලකන්නේ පුතේ හොඳට මතක තියාගන්න ඔයා. මෙහෙම සැලකුවොත් එක් දිසාවකට අපිට දිසාව දෙන්නේ නැහැ. හරි. මේක එක් දිසාවක්. හරි. එක දිසාවක. එන්ඩින් එක අපි ওই විදිහට ගත්තොත් ඕනෑම දිසාවක්. ඕනෑම දිසාවක්. අර දිසාව ගැන කියන්නේ වෘත්තාකාරව වාඩි කරනවා කියලා කියන්නේ. අන්න මෙන්න මේක පුතේ ඉතාම වැදගත්. ඔයාට ඒ ප්‍රමයක් විදියට පාවිච්චි කරන්න දෙන්න. වෘත්තාකාර අපි නිකන් හිතමු මෙහෙම. අපි නිකන් හිතමු. අපි හිතමු එයාට උමනා කරන මෙහෙම මෙහෙම ගැටලුව බලමු. අපිට හිතනවා කාන්තාවන් පස් දෙනෙක් ඉන්නවා. කාන්තාවන් පහයි. කාන්තාවන් පහයි. හරි. පිරිමි හතර දෙනෙක් ඉන්නවා. පිරිමි හතර. වට මේසයක වාඩි කරන්න වෘත්තාකාර මේසයක. වට මේසයක. වට මේසයක වාඩි වීමට. වාඩි වීමට. හැකි ආකාර. හැකි ආකාර ගණන. අර වට මේසයක වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න ඔයාලගෙන් අහන්න. ඔයාට කියනවා මෙහෙම පළවෙනි එක. හරි. ඔයාට කියනවා හරි දිසාව ගැන කියන්නේ. හරි. වාඩි වෙ හැකි ආකාර. වාඩි විය හැකි ආකාර. දිසාව ගැන කියන්නේ. එහෙනම් මෙතන ඔක්කොම ඉන්නවා N9යි. එහෙනම් උත්තරේ N3 එකකම ආරෝපිතය. ඒ කියන්නේ 9 රින එකකම ආරෝපිතය. කමාරෝපිත 8. කමාරෝපිත 8 කියන එකේ උත්තරේ 40320. වාඩි වී හැකි ආකාර. කිසිම කිසිම ඕනෑම දිසා දිසාව ගැන සැලකිලිමත් වුන්නේ. දෙක ඔයාට කියනවා. හරි. වාමාවර්තව හෝ දක්ෂිනාවර්ත. වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව. වාඩි විය හැකි ආකාර ගන්න. වාමාවර්තව හෝ දක්ෂිනාවර්ත. එතකොට පුතේ මෙතන ඉන්නේ එන්ඩින එක කුමාරෝපිතේ බෙදෙනවා දෙකෙන්. ඒ කියන්නේ මේ ආපු උත්තරේ
දෙකට බෙදලා. හරි. 21160. එතකොට වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. එක අපි සලකනවා එක දිශාවක කියලා. එතන වාමාවර්ත හෝ ඉතිරේ දිශාව හෝ අනිත් දිශාව. හරි. නිකම්ම නිකම් වෘත්තාකාරව කිව්වොත් කෙලින්ම එකක් අඩු කරලා ගන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් ප්‍රමේය 4 වෙනි ප්‍රමේයත් හරි. ඒ කියන්නේ වෘත්තාකාරව කළ හැකි ආකාර ගන්න මෙතන තියෙනවා. හරි. එතකොට හොඳට තේරුම් ගන්න දිශාව වාමාවර්තව කිව්වොත් ඒත් මේ උත්තරේම වාමාවර්තව විතරක් කිව්වත් ඔය උත්තරේ. එතකොට දක්ෂිනාවර්තව කිව්වා මේ හෝ කිව්වා මේ දෙකම කියන්න ඕනේ නැහැ. මම මේ හෝ කියන පදේ දැම්මේ විභාගෙදී එක වාමාවර්තව විතරක් කිව්වොත්. එක්ක දක්ෂිනාවර්තව විතරක් කිව්වොත් තමයි අපි එහෙම ගන්නෙ. හරි? දැන් පැහැදිලිද ඔයාලට? රයිට්. පැහැදිලිද? රයිට්. එහෙනම් දැන් අපි බලමු තව චුට්ටක් ඉදිරියට යන් ඊළඟ ප්‍රමේයන් කොහොමද තියෙන්නේ කියලා. ඒතර ඊළඟ ප්‍රමේයය. ඒකත් අතිශය වැදගත් ප්‍රමේයයක්. පස්වෙනි ප්‍රමේය බහුල වශයෙන්ම ගණන් ඉන්නේ අන්නේ ප්‍රමේය. බලමු මොකද්ද පස්වෙනි ප්‍රමේය කියලා. බහුලවම ගණන් ඉන්න පුතේ මෙන්න මේ ප්‍රමේය. ප්‍රමේය පහ. මොකද බලන්න පුතේ ප්‍රමේයන් කියන්නේ. ඒක විශේෂයෙන් ඉගෙන ගත යුතු දේවල් ටිකක් ඕකේ තියෙනවා පුතාලට. හරි මොකද්ද කියලා ඔගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මේගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා බලමු. මේගොල්ලෝ අපිට කියනවා මෙන්න මෙහෙම. හරි. එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් තියෙනකොට in r ප්‍රමාණයක් ගෙන හරි r ප්‍රමාණයක් ගෙන පටිපාටිය සලකා. ඒ කියන්නේ සංකරණනේ. පටිපාටිය සලකලා. හරි. කළ හැකි පිළියෙල කිරීම ගණන සංකරණය ලෙස හැඳින්වෙනවා. කළ හැකි පිළියෙල කිරීම ගණන අපිට කියනවා සංකරණයක් කියලා. හරි. සංකරණයක් කියලා. එහෙනම් සංකරණයක් ලෙස අපි හඳුන්වනවා. ඒක කොහොමද මේක අපි අරගන්නේ? හරි. ඒ කියන්නේ මෙහෙම. සංකරණ ගන්න. අපි එහෙනම් n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් කියලා. තනයි ප්‍රශ්නේ තියෙන්නේ. n ප්‍රමාණයකින් r ප්‍රමාණයකින්. n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් ගෙන. ඊට එනවා මෙතන ක්‍රමාරෝපිතෙන් ක්‍රමාරෝපිත මෙන්න මෙලෙස තමයි අපි මේක නිර්වචනය වෙන්නේ. එකනේ n අකුර කියන එක උඩට කමාරෝපිතී n ගෙන් p අඩු කළ මෙතනට එන. ඒතර මෙන්න මේ සුළු කිරීම ගැන ඔයා හොඳට ඉගෙන ගන්න ඕන. ඒතර n p r කියන එකේ තේරුම මොකක්ද? ඒ මෙහෙමයි තේරුම. අපි හිතමු එකිනෙක වෙනස් අයිතම පහක් තියෙනවා. ඒකෙන් තුනක් තෝරලා ඔයා පටිපාටියට හදනවා යමක්. එලෙස හදන්න පුළුවන් ප්‍රමාණය. කමාරෝපිත පහ. එතකොට ඉන්දිනාර් කියන්නේ පහින් තුනක් අඩු කරලා කමාරෝපිත දෙක. ඒ කියන්නේ පහ වැඩි හතර වැඩි තුන වැඩි දෙක. බෙදනවා කමාරෝපිත දෙකෙන්. මෙයාට මෙයා සුළු වෙනවා. උත්තරේ එනවා 5 4 20යි 20 ඒවා තුනක් 60යි. දෙක. 8. එකිනෙකට වෙනස් අයිතම 8ක් තියෙනවා. ඔයා 6ක් ගන්න. හයක් අරගෙන ඔයා හදනවා. හරි. ඔයා දෙකක් ගන්නවා. ඒකෙන් දෙකක් අරගෙන ඔයා හදනවා යම් පිළිල කිරීම ටිකක් කරනවා.
එතකොට කමාරෝපිත 8 උඩට 8න් දෙකක් අඩු කරලා කමාරෝපිත 6 එන්න 8 වැඩි 7 වැඩි කමාරෝපිත 6 මෙයා බෙදනවා 6න් සුළු කරාම 8 වරක් 7 56 ඊළඟට 3 ඊළඟට 3 මෙහෙම කියනවා හරි දැන් ඔයාලට තේරෙනවා එකිනෙකට වෙනස් අයිතම 10ක් තියෙනවා ඒකෙන් අයිතම 4ක් ගන්න එහෙනම් කමාරෝපිත 10 10 10 9 8 7 6 බෙදනවා 6 මෙයාට මෙයා සුළු වෙනවා 10 වරක් 9 90යි 90 වටා ඊළඟට 7 5040. ඒතර 5040ක් පුළුවන්. මම මේ ඔයාට මේක සොලෝ කිරීම ගැන කියලා දුන්නා. දැන් මම ඔයාට කියලා දෙනවා ගැටලුවකින්. කොහොමද මේක ගැටලුවකින් මේ ගැටලුවක් කොහොමද මේකෙන් හදන්නේ කියලා. මම කියලා දෙනවා. ඔකට ගැටලුවකින් මේක හදනකොට මොන වගේ ගැටලුවක්ද ඔයාට දෙන්න පුළුවන්. දැන් මෙන්න මේක ගන්න පුළුවන් පොතේ අපිට අකුරුම ගන්න පුළුවන්. ඔයාලඟ තියෙනවා මෙහෙම. ට අකුර තියෙනවා. ක තියෙනවා. ල තියෙනවා. ම තියෙනවා. න තියෙනවා. ත තියෙනවා. මෙහෙම අකුරු තියෙනවා ඔයාලඟ. හරි? මේ වචනේ තියෙනවා. 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 අකුරු තියෙනවා. අකුරු තියෙනවා. හරි මෙහෙම තියෙන ඔක්කොම අකුරු තියෙනවා 6ක්. එතකොට අකුරු තුනක් ගෙන අකුරු තුනේ වචන හදන හැබැයි අකුරු තුනේ වචන මෙන්න මේ කයන්න මුල් වෙලා කලට කියලා ඉන්න පුළුවන් එකක් ඊළඟට ලයන්න මුල් වෙලා ලකට කියලා ඉන්නත් පුළුවන් පටිපාටිය සලකානිතර ක මුල් කරන් එකක් ල මුල් කරන් එකක් මේ විදියට. ඒතර මේ දෙකයි. ওই විදියට හදන්න පුළුවන් ඒව කොච්චරද? එහෙනම් අපි මෙහෙම ලිය ලිය ඉන්නවම නැහැ. හදන්න පුළුවන් වචන 6p3. කමාරෝපිත 6 බෙදනවා 6න් 3ක් 3යි. කමාරෝපිත 3. 6 වැඩි 5 වැඩි 4 වැඩි කමාරෝපිත 3. මෙතනත් කමාරෝපිත 3. 3ට 3 කැපෙනවා. 6වරක් 5 30යි 30 4ක් 120යි. එහෙනම් ඔයාට මෙතනින් මේ අකුරු සියල්ලෙන් බෑ එකිනෙකට වෙනස්. තව ක අකුරක් තියෙන්න බෑ. වෙනස් අකුරු 6ක් තියෙනවා. එකිනෙකට වෙනස් අකුරු 3ක් අරගෙන හදන්න පුළුවන් වචන ගාන 120යි. දැන් හොඳට බලන්න පුතේ ඒක. හරි පුතේ මම මේකේ මම දැන් පුංචි දෙයක් තව කියලා දෙනවා මේක සුළු කරනකොට සමහර වෙලාවට පුතේ මෙන්න මෙහෙම සුළු කරන්න වෙනවා ඔයාට මේ වගේ අවස්ථා ඔයාට ආවොත් එයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ අපි නිකන් හිතමු මෙහෙම මේක විශේෂයි ඔයාට කියනවා මෙහෙම 7p3 ගුණ කරන්න වෙනවා හරි ඔයාට 7p3 ගුණ කරන්න වෙනවා 4p2. එතකොට මේ ගුණ කිරීම කොහොමද කරන්නේ? කමාරෝපිත 7 මෙතනට. 7න් 3ක් කමාරෝපිත 4යි. හරි. වැඩි කිරීම කමාරෝපිත 4 මෙතනට එනවා. 4න් 2ක් කමාරෝපිත 5යි. 4න් 2ක් 2යි. දැන් පුතේ මෙයාට මෙයා කපන්න පුළුවන්.
සාමාන්‍ය සුළු කිරීම. අර මෙතන උඩේ එනවා 7 6 5 4 2. පල්ලෙහාට එනවා 2. මෙයාට මෙයා කැපෙනවා. දැන් ওই ටික වැඩි කරනවා. 7 6 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4. කීය දෙන්නේ? 840. දෙකන. එතකොට ඔන්න ඔක මතක තියාගන්න. අපිට මේ සුළු කරන්න පුළුවන් ඒවා සුළු කර තෙහෙකි. හරි. එහෙනම් ප්‍රමේය පහ හරි. දැන් ප්‍රමේය පහ ඔයාලට දැන් හොඳටම තේරුණා මොකද්ද කරන්න කියන්නේ. අපි අවසාන ප්‍රමේයට අපි යමු. ඒ තමයි ප්‍රමේය 6. ප්‍රමේය 6 මොනාද තියෙන්නේ කියලා බලමු. ප්‍රමේය 6 මොනාද තියෙන්නේ කියලා බලමු. ඒක පුතේ ප්‍රමේය 6 ඔයාට ඇවිල්ලා තියෙන්නේ සංයෝජන සම්බන්ධයෙන්. සංයෝජන සම්බන්ධයෙන් තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ ප්‍රමේය 6. බලන්න පුතේ මොනාද ඒගොල්ලෝ අපිට කියන්නේ කියලා. ඒගොල්ල කියනවා අපිට මෙහෙම කතාවක්. හරි. අපිට කියනවා එකිනෙකට වෙනස් අයිතම n ප්‍රමාණයක් තියෙනවා. ඒකින් r ප්‍රමාණයක් අරගෙන. පටිපාටිය නොසලකා. පටිපාටිය ගැන හිතන්න බෑ පුතේ අපිට. පටිපාටිය නොසලකා. පටිපාටිය නොසලකා. හරි. පටිපාටිය නොසලකා. මේ තියෙන පටිපාටිය නොසලකා. මේ තියෙන පටිපාටිය නොසලකා. හරි. කරන්න පුළුවන් අපිට කියන තේරීම් ගන්න. මෙන්න මේ වචනේ තමයි මම මේ ඔයාලට කියලා දෙන්න වැදගත් වෙන්නේ. මේ සංයෝජනවලදී වෙන්නේ පුතේ තේරීම. අරකෙදි වෙන්නේ පිළියෙල කිරීම. තේරීම් ගන්න. ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඒ ටිකට තමයි අපි කියන්නේ සංයෝජන කියලා. ඒ තේරීම් ගන්න අපි හඳුන්වනවා මෙහෙම. හරි. n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් ගෙනනේ. n මේක හඳුන්වනවා c වලින් combination permutation අරක. එයා සමාන වෙනවා n ට. ඊට පස්සේ r වලින්. ඊට පස්සේ n වලින් r අඩු කරලා ලියනවා. ඔන්න ඔන්නෝ සංකල්පයට සමයි ඒක සමාන වෙන්නේ. ඔන්නෝ සංකල්පයට. ඔකට අපිට මේක සමාන වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. දැන් අපි ඉස්සෙල්ලා ගමු මෙහෙම. පළවෙනිම අර ඉස්සෙල්ලා ගත්ත එකට අදාළව ගමු කොහේනම් අපි. m අකුර තියෙනවා. n අකුර තියෙනවා. p අකුර තියෙනවා. o අකුර තියෙනවා. ඉල්ල අකුර තියෙනවා. T අකුර තියෙනවා. R අකුර තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ මොනවාද අකුරු? කාඩ්බෝඩ් වල ලියලා කැබලි කරනවා. එකිනෙකට වෙනස්. බලන්න එක සමාන අකුරු තියෙනවද කියලා නැහැ. එහෙනම් මෙන්න මේ අකුරු වලින් වචන කිහිපයක් මම තෝරා ගන්නවා. තීරීමක් කරනවා. හැබැයි මම තෝරන්නේ අකුරු තුනේ වචන. එතන මේකේ අකුරු ගාන තියෙනවා. n 1 2 3 4 5 6 7. හරි. තේරීම ගැන තියෙන තෝරන වචනේ අකුරු. මම තෝරගන්නේ අකුරු තුනේ වචන. එහෙනම්
මට තෝරා ගන්න පුළුවන් වචන ගන්න. තෝරා ගත හැකි වචන ගන්න. ඒක මම සලකන්නේ 703. 703 කියන්නේ මෙතනට 7 දාන. ඊළඟට R මෙතනට 3 දාන. 7න් 3 මෙතනට 4 දාන. 7 වැඩි, 6 වැඩි, 5 වැඩි, 4. බෙදනවා 3 වැඩි, 2 වැඩි, 1. මෙතනින් 4. 4ට 4 කැපෙන. 3 වරක් 2යි. 2කට 2 කැපෙන. 7 4 35යි. එහෙනම් වචන 35ක් මට තෝරගන්න පුළුවන්. හැම විටම සංකරණ ගානට වඩා අඩුවෙන් තමයි සංයෝජන ගානේ. සංකරණ ගන්නට වඩා අඩුවෙන් තමයි සංයෝජන ගන්න වෙන්නේ. එතකොට මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ ප්‍රමේය ඉතාම වැදගත් ප්‍රමේයයක්. චුට්ටක් අපි එහාට ගිය ගානක් අපි හදමු. දැන් මේක තේරුණානේ. හරි. මොන වගේ ගානක්? අපි හිතමු මෙහෙම. දෙක. අපි ඉන්න ගැහැණු ළමයි තුන් දෙනයි. පිරිමි ළමයි හතරයි. අපි ළමයි හරි හතර දෙනයි. දිනෙක් ඉන්න කණ්ඩායමයි. දිනෙක් සිටින කණ්ඩායමයි. මම තුන් දෙනෙක්ව තෝරනවා. තිදෙනෙක් තෝරනවා. තුන් දෙනෙක්. තෝරා ගැනීම සිදු කර. ආකාර ගණන. මෙතනදී දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. මේකේ ඔක්කොම ළමයි ඉන්නවා 7යි. ළමයි 7යි. තේරීමටයි ළමයි 3යි. එතකොට දැන් මම කියනවා මේකෙදී හරි 3 දෙනා 3 දෙනෙකු තෝරාගත හැකි ආකාර මම ඔහොම කියනවා. ආකාර ධන මම කියනවා 703 කියලා. 703 කියන එකේ තේරුම කමාරෝපිත 7 කමාරෝපිත 3 මේ දෙකම ලියනවනේ. ඉන්නුත් තියෙනවා ආරුත් තියෙනවා. දැන් අඩු කරලා ලියන්න. 7න් 3ක් 4යි. කමාරෝපිත 7 මේ දෙක අඩු කරලා ලියන්න. 7න් 3ක් 4යි. මේ n දින r. එතකොට පුතේ මෙතන එනවා 7 ගුණ කිරීම, 6 ගුණ කිරීම, 5 ගුණ කිරීම 4 බෙදනවා. 3 ගුණ කිරීම 2 1 මේ 4 මෙහෙම තියෙනවා. මම මෙයාට මෙයක් කැපෙනවා. එතකොට 3 වරක් 2 6 6ට 6 කැපෙනවා. අන්න 35. එහෙනම් මට තේරීම් 35ක් කරන්න පුළුවන්. 3 දිනෙක්ව තෝරා ගන්න පුළුවන්. 2 දිනෙක්ව එකිනෙකට වෙනස් 35 ආකාරයකට තෝරගන්න පුළුවන්. දැන් අපි කොහොමද දන්නේ? දැන් කෙනෙක් කිව්වොත් නෑ මම මේකට මේ මෙන්න මේ සූත්‍රය දාන්නේ. කවුරු හරි කියනවා මෙන්න මේ මෙන්න මෙහෙම කතාවක්. හරි? කවුරු හරි කියනවා මෙහෙම. මම මේකට දාන්නේ නැහැ මෙම සූත්‍රය. දාන්නේ නැහැ. මම මොකද කරන්නේ මේකට මෙයා නොදා මම මේකට දානවා මෙහෙම 7p3. එතකොට උත්තරේ කමාරෝපිත 7. 7න් 3ක් අඩු කරමු.
සමාරෝපිත හතර. හත කියන්නේ හත, හය, පහ, හතර. මෙතනත් හතරයි. මෙයාට මෙයක් කැපෙනවා. එතකොට උත්තරයට එනවා හත්තරක් 210ක්. එහෙම තෝරන්න පුළුවන් ප්‍රමාණය 210. එතකොට මේක ඇයි මේක නොගැලපෙන්නේ? ඇයි මේක මේකට නොගැලපෙන්නේ? මොකද්ද මේකෙන් හරි? මේකද හරි? මේකද හරි? මේකද හරි? හරි ප්‍රශ්නයෙන් දැන් 7 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට 7p3 කියන ආකාරය. 7 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරගන්න පුළුවන් 703. ඒක සංයෝජන 7p3 සංකරණ. එතකොට මේකට මේක නොගැලපෙන්නේ ඇයි? මම ඒක ඔයාලට කියලා දෙන්න. කොහොමද ඒක මම ඔයාලට කියලා දෙන්නේ? හරි. මේක කියලා දෙන්නේ මෙන්න මේ විදියට. හරි. ඔතන හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. මම ඔයාට කියනවා මෙන්න මෙහෙම ඉලක්කමක් තියෙනවා 8. මම ඉලක්කමක් තියෙනවා 2. ඉලක්කමක් තියෙනවා 9. ඔයා මේ ඉලක්කම් දෙකක් අරගෙන හදනවා මේ මෙන්න මේ කාඩ්බෝඩ් කෑල්ලයි මෙයයි අරන් 89. ඒක මාරු කරන්න. ඔයා හදන ඔයාට එනවා 90. 89 90. 8 9 89 මාරු කරොත් 90. එතකොට මෙන්න මේකයි මේකයි අරගත්තම මෙතන මේ 8 මුල් වෙලා මෙයා 9 මුල් වෙලා. ඒකට කියනවා පටිපාටිය 90 කියලා. පටිපාටියේ 90 තමයි එහෙම උනේ. 9ට 9 කියන පටිපාටියෙන් මෙයා 8 කියන පටිපාටියෙන් මෙයා. මම ඔයාලට මෙහෙම දෙයක් කියනවා. සමන් කියලා පුද්ගලයෙක් ඉන්නවා. කමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. අනිල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. මම මෙතනින් දෙන්නෙක් තෝරගන්නවා. සමනුයි අනිලුයි මම මාරු කරනවා. අනිලුයි සමනුයි එහෙම මාරු කරාම මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් අරගත්තා. දැන් මෙන්න මේ 8යි 9 කියවෙන්නේ එක්කිනාද 9යි 8 කියවෙන්නේ නැහැ. 8යි 9 කියවෙන්නේ 89. 9යි 8 කියවෙන්නේ 90. ඒතර මේ දෙන්න දෙක මේ වටිනාකම් දෙකක්. ඒත් එහෙම උනේ මේ පටිපාටිය මුල් වෙච්ච නිසා. ඔයා හිටිය පේලිය එකක්, යාළුවා හිටපු පේලිය රැස්වීම තව එකක්. ඒක සංකරණ කොටට වැටේ. හැබැයි සමනුයි අමුලුයි කියන දෙන්නගේ කණ්ඩායමයි අනිලුයි හරි අනිලුයි සමනුයි කියන කණ්ඩායම මේ දෙක මේක මේ කණ්ඩායමෙත් ඉන්නේ මේ දෙන්නමයි මේ කණ්ඩායමෙත් ඉන්නේ මේ දෙන්න. මේ කණ්ඩායමේ වටිනාකම 89යි මේ කණ්ඩායමේ වටිනාකම 98යි. ඉලක්කම් වලින් බලන්නේ වටිනාකමනේ. එතකොට දෙකයි. يعني වටිනාකම් දෙකයි. එවැනි එකකට දාන්නේ අපි පීව සංකරණ දාන. එවැනි එකකට අපි දාන්නේ සංකරණ. මතක තියාගන්න අපි දාන්නේ සංකරණ. මේ වගේ අපි වෙනස් කරලා බැලුවම වෙන එකම ප්‍රතිඵලය එනවනේ. මේ ඉවෙනි එකට දාන්නේ සංයෝජන. සංයෝජන. ඉතින් මේක හොඳට අවබෝධ කරගන්න. මම තව එකක් ඔයාලට කියනවා. දැන් බලන්න පුතේ මෙහෙම. අපි හිතනවා මෙහෙම. එකම දේ ලැබෙනවා නම් එකම දේ ලැබෙන තේරීම වලට අපි දාන්නේ සංයෝජන. ඒ කියන්නේ NCR. වෙනස් දේ ලැබෙන තේරීමට වෙනස් දේ ලැබෙන තේරීම වලට අපි දාන්නේ විශේෂයෙන්ම පිළියෙල කිරීම වලට ගැනින්නේ සංකරණ. සංකරණ. ඒ කියන්නේ NPR.
ඔන්න ඔය අංකන දෙක තමයි පුතේ අපි අනිවාර්යෙන්ම යොදන්නේ. එකක් අපි ඒකට දාන්නේ නොයස අංකන දෙක තමයි අපි යොදන්නේ. එතකොට පුතේ අපි කොහොමද වටහා ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන් ඉන්නවා දැන් ඔය මිනිස්සු සංඛ්‍යාව කිව්වම අයිති වෙන්නේ සංයෝජන කියලා. එහෙම එකක් නෙවෙයි. දැන් අපි හිතමු මෙහෙම ගුරුවරු පස් දෙනයි. හරි, පස් දෙනයි සිසුන් අට දෙනයි යනවා මොනාහරි වැඩමුළුවකට. හරි, යන්න දැන් මේ ගුරුවරු පහයි සිසුන් අටයි. පණිවිඩයක් එනවා ඕගොල්ලන්ගෙන් එන්න ඕනේ හතර දෙනයි කියලා. එන්න ඕන හතර දෙනයි. යන්න බලාපොරොත්තු හිටිය 13 දෙනෙක්. ඔක්කොම 13ක් යන්න බලාපොරොත්තු හිටිය. හැබැයි ඒගොල්ලෝ අපිට කියනවා හතර දෙනෙකුට විතරක් එන්න කියලා. ඒතර ගුරුවරු හතර දෙනෙක්ම ගිහිල්ලා හරියන්නේ නැහැ. සිසුන් අට හතර දෙනෙක් විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. යන කණ්ඩායමේ ගුරුවරුත් ඉන්න ඕන සිසුනුත් ඉන්න ඕන. තර මේගොල්ලන්ව තෝරන්න ඕන මේ අට දෙනාගෙන් 13 දෙනාගෙන් හතර දෙනෙක් තෝරන්න ඕන. දැන් මට ප්‍රශ්නය. ඒ තේරීමට මම 13 පී 4 ගන්නද මෙයාව අරගන්නද මම මේ තේරීමට 13 සී 4 ගන්නද කියලා මට ප්‍රශ්නය. මොකද්ද මේකට ගැළපෙන්නේ? හොඳම උත්තරේ මෙච්චරයි. හතර දෙනෙක් තෝරනවා කිව්ව හරි, පස් දෙනෙක් තෝරනවා කිව්ව හරි, හය දෙනෙක් තෝරනවා කිව්ව හරි, අට දෙනෙක් තෝරනවා මොනා කිව්වත් ඔයා මෙච්චරයි කරන්න ඕන. දෙන්නෙක් ඔයා හිතලා ගන්න. ඔයා හිතන්නේ නාමලි කියන ශික්ෂාව ඉන්නවා. හරි, ඊළඟට නාමලි කියලා ඉන්නවා. විද්‍යා කියලා තව ශික්ෂාවක් ඉන්නවා. යම් විදියකින් මේ දෙන්නම තේරෙනවා. තේරීම කරන්නේ කොහොම? තුන්ඩු කෑලි 13ක් උඩ දාලා හතරක් නෙමෙයි. දැන් අපි මේක සීද පීද කියලා වෙන් කරගන්න. දැන් දෙකක් ගන්නවා. අපි ගත්තා නාමලි විද්‍යයි කියන අංක ඒ දෙක ආවා. නාමලි විද්‍යයි කියන එක ආවා. නාමලි විද්‍යය. ඔක මාරු කරන්න. විද්‍යා නාමලි. මේකෙන් කියවෙන්නේ එකම දේද වෙනස් දේද? මේ කණ්ඩායමද මෙතන ඉන්නේ? ඔව්. මේ දෙන්නම තමයි මෙතන ඉන්නේ. එහෙනම් එකම දේ ලැබේ නම් තේරීමේ සීදා. එකම දේ ලැබේ නම් දැන් අපි ගත්තොත් කාඩ් වලින් 4යි 8යි 8යි 4යි මාරු කරා. මේකෙන් කියවෙන එක නෙමෙයි මෙතන ඉන්නේ. මේ දෙන්න දෙක 48යි 84යි සංඛ්‍යාත්මක වශයෙන් වෙනස්. එහෙනම් අපි මේ ගාන හදනකොට මේ ගානේදී මම හතර දෙනෙක්ව තෝරගන්නේ කොහොමද? හතර දෙනෙක්ව තෝරගන්නේ 13C4. කමාරෝපිත 13, කමාරෝපිත 4, 13න් 4ක් කමාරෝපිත 9. එහෙනම් සුළු කරනවා 13 12 11 10 9. මොකද 9ර 9ක් කැපෙනවනේ පුතේ. ඔය 4 3 2 1. එතකොට 4 වරක් 3 12යි මෙයාට මෙයා කැපෙනවා. 2 වරක් 1 2යි 2 වරක් 5යි. එතකොට 13 11 5. 13 වැඩි 11 වැඩි 5. උත්තරේ 715. තේරීම කරන්න පුළුවන් අපිට. يعني තේරීම ඇතුළට එන්න පුළුවන් විදි ආකාර 715කට එන්න පුළුවන්. 715 ආකාරයකට එන්න පුළුවන්. තෝරන්නේ හතරයි. ඒ හතර 715 ආකාරයකට එන්න පුළුවන්. ඒ හතර දෙන්න. يعني කිසිම ගුරුවරුන්ට අපි විශේෂත්වය දරුවෙත් නෑ, සිසුන් දරුවෙත් නෑ. ඒතර අට දෙනා. ගුරුරුන්ගේ නම් පහ කොළ කෑලි පහ කලිව්වා. සිසුන්ගේ නම් මට කොළ කෑලි අට කලිව්වා. දැල උඩ දැම්. දාලා අපි ඒක සීට්ටුවක් විදිහට ඇහිලුවා. ඇහිලුවම තුන්ඩු කෑලි හතරක් අතට එනවා. ඒ හතර. ඒගොල්ලන් අපි යවනවා මේ ඒ වැඩමුළුව. හැබැයි හතර ලැබෙන්න පුළුවන් ආකාර 715 ආකාරයක් තියෙනවා. අපිට ලැබෙන්නේ එකයි, තව 714ක් විදියකට ලැබෙන්න ඉඩකඩ තියෙනවා.
එහෙනම් සංකර්ණ සංයෝජන වල මූලිකම සිද්ධාන්ත ටික පුතේ ඕක. හැබැයි ඔකට තව පුංචි දෙයක් ඔයාට මට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ සුළු කිරීම අපිට පහසු කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සංයෝජන වල මේ සුළු කිරීම අපිට පහසු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි හිතමු 10C3 තියෙනවායි කියලා. එතකොට 10C3 තියෙනවා නම් හරි අපිට මුලින්ම මෙතන ක්‍රමාරෝපිත 10 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 7 නේ යටට එන්නේ. කොහොමද? 10න් 3. එතන පුතේ උඩ 10 9 8 7. එතන මේ යටත් තියෙනවනේ 7ක්. ඕකට කැපෙනවනේ. එතන මේ 3 නේ එන්නේ. 3 2 එකනේ දැන් ওই ටිකනේ පුතේ සුළු වෙන්නේ. එතන මේක මට බැයිද මෙහෙම ලියන්න. එකවර. මේ 7 නැතුව ලියන්න. ඒ කියන්නේ මම මෙහෙම ලියනවා 10 වැඩි 9 වැඩි 8 ලියලා මේ ක්‍රමාරෝපිත 3 ලියනවා 3 වැඩි 2 වැඩි 1. ඇයි එහෙම ලිව්වොත් වැරදි නැද්ද? මේ කපල ගියා. ඒක හරි. එහෙනම් ඔයාට ක්‍රමාරෝපිත ඔයාට තිබුණොත් 5C3 බලමු 5C3 තිබුණා කියලා. 5C3 තිබුණා. ඔයාට පුළුවන් 5 4 තුන ලියන්න. 5 4 3. හරි. ඊළඟට 5 3 2නේ. මෙතන මේ 2යි මේ 2යි කැපෙනවනේ. ඊළඟට 3 2 1. මේක සුළු කරන්න උත්තරේ. අපි තව එකක් බලමු. තව එකක්. 13C10. එතකොට මේ 10 කියන එකට උඩ 10 කැපල යනවනේ. එතකොට 13 ඉන්න ඕනේ 10 වෙනකන්. 13 12 11. මේ 10ට මේ 10 කැපෙනවා. හරි. එතකොට 13ෙන් 10ක් කීයද? නෑ, sorry. 13ෙන් 10ක් 3යි. එතකොට මෙතන මෙයා ඉන්න ඕනේ 10 9 8 7 6 5 4 3 වෙනකම්. මේ 3 මේ 3 කැපෙනවනේ. ඒතර ඒක අපි ලියන්නේ. එතන මේ 10 වෙනම ලියනවා. හරි? 10 9 8 7 ඔහොම වෙනම ලියනවා. හරි? හැබැයි අපිට මෙතන මේ 10 දි මේක නවත්ත ගන්න පුළුවන්. මෙතන 10. මේ 10ට මේ 10 කෙලින්ම කපන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. හරි? ඒ වාසිය තියෙනවා. ඒ 10ට 10 එකවර කපන්න පුළුවන්. එතන මේක අපිට සුළු කරගන්න පුළුවන් පුතේ 13 12 10. හරි? එතන මෙතන 10 එනවනේ මේ 10. එයාට කිලිම කැපෙනවනේ. එතන මෙතන 13ෙන් 10ක් 3යි. මේ සම්ප්‍රදායික විදිහට මේ යන්නේ. ඒක ඊට වඩා අතර 3 වරක් 2 6යි. 6 වරක් කැපුවා 13 වරක් 2 26යි. අපිට ඒ විදිහට යන්න පුළුවන්. හරි? තර ඒ වගේම මේ වගේ කෙටි කරගන්නත් පුළුවන් සුළු කරගන්න. අපි නැවත වරක් බලමු. නැවත වරක් බලමු. 805. ඒක සුළු වෙන්නේ කමාරෝපිතාට සම්ප්‍රදායික විදියට. කමාරෝපිත 5, කමාරෝපිත 3. කිසි ගැටලුවක් නැහැ. 8 7 6 5. 5න් නවත්ත ගන්න. මෙතන 5 හරි 3 2 1 5ට 5 කැපුණා 3 වරක් 2 6යි මේ සෙට් එකට සෙට් එක කැපුණා 8 වරක් 7 56යි ඒක තමයි උත්තරේ කිසිම ගැටලුවක් නැහැ මම මේකෙදි කෙටි ක්‍රමය මොකද්ද කිව්වාට 805 මොකද මම කිව්වේ කෙටි ක්‍රමය හරි එතකොට දැන් පුතේ 8න් 5 කඩු කරාම 3නේ 8න් 5 කඩු කරාම පුතේ 3යි එතකොට දැන් අපිට කෙලින්ම 8න් 5 කඩු කරන තතර මෙතන 5ක් තියෙනවනේ මෙතන 5. එතන මේ උඩ තියෙන ක්‍රමාරෝපිතේ 5 කියන එක අපිට අයින් කරගත හැකි නේ.
ඉනිස අපි එක ලියන්න ඕම නෑ 8 7 6 අයි මේ පහට කැපිලා යනවනේ හරි පහට කැපිලා යන බෑ 8 න් පහ කඩු කරාම 3 නේ 3 ඒකම ආරෝපිත වෙනවා 3 වැඩි 2 වැඩි 1 අපි දැන් බලමු 15 c 10 තර කමාරෝපිත 15 වෙනවා 10 වෙනවනේ තර 10 ට 10 ක් කැපෙනවා එතකොට 15 වෙනවා 14 වෙනවා 13 වෙනවා 12 වෙනවා 11 වෙනවා හරි මේ 10 මේ 10 කැපෙනවනේ දැන් 15 න් 10 ක් 5යි එහෙනම් 5 වැඩි 4 වැඩි 3 වැඩි 2 වැඩි 1 තර ලේසි සුළු කරගන්න තව එකක් බලමු 20 c 3 හරි 20 c 3 නැත්තම් 20 t 18 අපි එහෙම ගමු උඩ 20 එනවා පල්ලෙහා 18 එනවාමයි අනිවාර්යෙන් පල්ලෙ 6 එනවනේ එතකොට ඒ 18 ර 18 කැපෙනවා එහෙනම් 20 වැඩි 19 හරි එතකොට 20 න් 18 ඒ අර 18 ර 18 කැපෙනවනේ 20 න් 18 2යි එහෙනම් 2 වැඩි 1 දැන් ඕක සුළු කරාම උත්තරයක් එනවා එහෙනම් ආද මේ සුළු කිරීම මේ වගේ පහසු කරගන්න පුළුවන් අවස්ථානුකූල. එහෙනම් සංකරණ සංයෝජනවල සිද්ධාන්ත ටික තමයි ඉගැන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒකට අදාළ ගැටලු 10ක් ඔයාට හදනවා. හරි? එහෙනම් සීල් දිනාටම ආයුබෝවන්. මේක හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා දැනුම අරගන්න. අර ගැටලු හදනකොට ඔයාට මේ ප්‍රමේයන් වල මතකයේ වැදගත් ඒ මතකේ තියාගෙන ගැටලු හදුවම මට ඒ විභාග ගැටලු හදා ගන්න පුළුවන් වෙනවා හරි විභාග ගැටලු වලට හදා ගන්න පුළුවන් වෙනවා එහෙනම් ආයි ආයි බොවයි